ලෝකසුනි හංගේ ජපානයට සාදරයෙන් අයිබුවන් හැමෝටම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා යෝකසුනි හංගේ ජපන් භාෂා වැඩසටහනට. අද අපි එහෙනම් මුලින්ම බලමු මොනවද අද දවසේ අපි පළවෙනියටම ඉගෙන ගන්න කියලා. යෝකසුනි හංගේ ඔන්න අද දවසේ අපි මුලින්ම ඉගෙන ගන්න හදන්නේ ඔයාලා යාළුවෙක් එක්ක හරි කාත් එක්ක හරි ෂොපින් කරන වෙලාවට ඔය ගන්න බඩු භාණ්ඩ නැත්නම් ඔයාලා දකින දේවල් ගැන මොකක් හරි කමෙන්ට් එකක් දෙන්න ඕනි නෝ. උදාහරණයක් විදිහට ඒක ලස්සනයි, ඒක ෆැෂනබල්, මේක ගණන් නොය වගේ යම් භාණ්ඩයක් ගැන මොකක් හරි කමෙන්ට් එකක් දෙන්නේ කොහොමද කියලා තමයි අද අපි මේ පාඩම යටතේ ඉගෙන ගන්න හදන්නේ. ඉතින් මේ පාඩම යටතේ ඉගෙන ගද්දී අපිට මුලින්ම සිද්ධ වෙනවා මේ වගේ වචන මොන වගේ වචනද මේ කමෙන්ට් එකක් දෙන වෙලාවට භාවිතා කරන්න කියලා කියන එක ඉස්සෙල්ලම ඉගෙන ගන්න වෙනවා. එතකොට අලුත් වචන ටිකක් තමයි ඔන්න මුලින්ම ඔයාලට හම්බෙන්නේ. අපි බලමු මොනවද මේ වචන කියලා. හරි. ඉස්සලාම උඩින්ම තියෙනවා පළවෙනි එක. ඒ යටතේ තියෙන මොකක්ද හැමෝම කියවන්න බලන්න. කක්කොයි. කක්කොයි. කක්කොයි කියලා කියන්නේ මොකක්ද? මොන වගේ අර්ථයක්ද කක්කොයි කියලා කියන්නේ? අපි කක්කොයි කියලා කියනවා නිකන් ස්ටයිලිෂ්. එහෙම නැත්නම් කූල් කියලා කියන්නේ. අන්න ඒ වගේ අර්ථයකින් තමයි මේ කක්කොයි කියලා කියන මෙන්න මේ වචනය භාවිතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙන මොකක්ද මේ බග්ගු එහෙම නැත්නම් කියන්න පුළුවන් කබන්. බග්ගු කියලා කියන්නේ කතකන වචනය. කබන් කියලා කියනවා අපි හිරංගන වලින් පාවිච්චි කරන මේ වචනය. මේ දෙකේම කියවෙන්නේ බෑග් කියලා කියන තේරුම. හරි. ඊළඟට මොකද්ද තියෙන්නේ? කවයි. කවයි. කවයි කියලා කියන්නේ මොකද්ද? cute. ඕ cute කියලා කියන එක නේද? මොනවද මේ තියෙන්නේ? කුත්සුෂ්ඨ. බලන්නකෝ මේ මේස් දෙක දිහා දැක්කහම පේනවනේ නිකන් cute කියලා. එතකොට අපිට කියන්න ඕනේ හරිම cute මේස් දෙකක් කියලා කියන්න ඕනේ වෙලාවට මේ කවයි කියලා කියන එක නම අපිට ඕන වෙනවා. අපි පස්සේ බලමු මේව කොහොමද කියන්නේ කියලා. හරි. ඊළඟට තියෙන මොකද්ද? තකයි. තකයි. අන්න ෂර්ට් එකට ෂර්ට් එකේ ගාන ගහලා තියෙනවා. ලොකු ගානක් වෙන ෂර්ට් එකක්. තකයි. මිලාදිකයි කියලා කියන එක. මොකද්ද ෂර්ට් එකට කියන්නේ? ෂට්ස්. ෂට්ස්. ෂට්ස් කතකන වර්ඩ් එකක්. හරි. ඊළඟට යසුයි. අරයාගේ විරුද්ධ වචනය. තකයි වල විරුද්ධ වචනය තමයි යසුයි කියලා කියන්නේ. මොනවද මේ තියෙන්නේ? සුබොන් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පන්ස් කියලා කියන්න පුළුවන්. මේ පෑන් කියලා කියන තේරුමෙන් පන්ස් කියලා වුණත් කියන්න පුළුවන්. හරි. එතකොට යසුයි කියලා කියන්නේ ලාබයි කියලා කියන එක. හරි. ඊළඟට තියෙන්නේ කවුද? ඔමොෂිරොයි. ඔමොෂිරොයි කියලා කියන්නේ මොන වගේ අර්ථයකින්ද? මේ ටී-ෂර්ට් එකේ බලන්න තියෙන පින්තූරේ නේද? කවුද මේ සුමෝ ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි පින්තූරේ ඉන්නේ නේද? ඒ දෙන ඩාන්ස් කරන එකක් තමයි තියෙන්නේ. ඔමොෂිරොයි කියලා කියන්නේ අපි ඉන්ට්‍රස්ටිං කියලා කියන එක. ඔමොෂිරොයි. මොකද්ද මේ ටී-ෂර්ට් එකට කියන වචනය? ටී-ෂර්ට්ස්. ටී-ෂර්ට්ස්. හරි. ඊළඟට කිරේනා. කිරේනා. කිරේනා කියලා කියන්නේ ලස්සනයි කියලා කියන එක. මොනවද මේ තියෙන්නේ? ගවුමට මොකද්ද කියන්නේ අපි? වන් පීස්. වන් පීස්. වන් පීස් කියලා කියන්නේ ගවුම. හරි. ඊළඟට මොකද්ද තියෙන්නේ? ස්ටේකිනා. ස්ටේකිනා. ස්ටේකිනා කියලා කියන්නේ මොන වගේ අර්ථයකින්ද? ස්ටේකිනා කියලා කියන්නේ අපි හරි අපූරු නැත්නම් ලස්සන කියලා කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට මොකක්ද මේ තියෙන්නේ? කුත්සු. කුත්සු කියලා කියන්නේ සපත්තු. ඊළඟට ඔෂාරේනා. ඔෂාරේනා. ඔෂාරේනා කියලා කියන්නේ ෆැෂනබල් කියලා කියන එක. ඔෂාරේනා. හරි. මොකක්ද තියෙන්නේ මේ? නිකුතයි. බලන්නකෝ මේ ටයි එක රතු පාටයි, ඒ වගේම තමයි ඩොට් 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 තියෙනවා. අර ඔන්න ඔය වගේ අවස්ථාවන් වලදී නිකන් ඇහැට ඉක්මනට යන පාටවල් වලින් තියෙන දේවල් වලට අපි මේ ඔෂාරේනා කියලා කියන මෙන්න මේ නා විශේෂණ පදය භාවිතා කරලා කියන්න පුළුවන්. ඊළඟට අන්තිම එක්කෙනා කවුද? හෙන්න. හෙන්න කියලා කියන්නේ අමුතු කියලා කියන එකනේ. මොකන්ද මේ තියෙන්නේ? බෝෂි. කැප් එකක් නේද? නියම් මාළුවෙක්ගේ හැඩේ තියෙන කැප් එකක්. අමුතු කැප් එකක්. සාමාන්‍ය කැප් එකක් තියෙන ස්වරූපයෙන් නෙමෙයි තියෙන්නේ. හෙන්න බෝෂි දෙස්නේ. එතකොට බෝෂි කියලා කියන්නේ කැප් එක. හරි. එහෙනම් මෙන්න මේ වචන වලින් තමයි අපි ඔන්න කමෙන්ට් එක දෙන්න හදන්නේ. මොන හරි දෙයක් දැක්කහම ආ මේක නම් ෆැෂනබල් දෙයක්. මේක හරි අමුතුයි. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. මේ වචන ටික අනිවාර්යෙන් හැබැයි දැනගෙන ඉන්න ඕනේ. අපි එහෙනම් බලමු දැන් අපි ප්‍රැක්ටිස් කරමු කොහොමද මේ වගේ භාණ්ඩයක් දිහා බලලා කමෙන්ට් එකක් දෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම අපි පොඩි ඔඩියෝ ට්‍රැක් එකක් අහලා දැන් ඔයාලා ඉගෙනගත් අලුත් වචන ටික අනුව අලුත් වචන කීපයක් ඉගෙන ගත්තනේ. ඔය වචන ටික තමයි මේ ඔඩියෝ ට්‍රැක්ස් වල ඇහෙන්නේ.
ඒ අදාළ ඔඩියෝ ට්‍රැක් එක අහලා ඒ කතා කරන්නේ ඒ ගැනද බී ගැනද කියලා කියන එක තමයි අපිට ඉස්සෙල්ලාම ආන්සර් එක මාක් කරන්න තියෙන්නේ. හොඳට අහලා බලන්න මොකක් කවුරු ගැනද මේ කුඩේ ගැනද කතා කරන්නේ එහෙම නැත්නම් මේ වගේ කුඩයක් ගැනද කියලා. ඉච්චි. මීතේ කොනෝ කසා. ඔමෝෂිරෝයි දෙස් නේ. දැන් කිව්වේ මොකද්ද? මීතේ කොනෝ කසා කියලා ඔන්න කුඩයක් පෙන්නවා නේද? එතකොට බී කිව්වේ මොකද්ද? ඔමෝෂිරෝයි දෙස් නේ කියලා කිව්වා. ඔමෝෂිරෝයි කියලා කියන්නේ ඉන්ට්‍රස්ටිං කියලා කියන එක. හරි. එහෙනම් මේ A B කියලා කියන කුඩ දෙකෙන් මොකක් මොකටද ගැලපෙන්නේ ඔය ඔමෝෂිරෝයි කියලා කියන එක? A A කියලා කියන එක නේද? සාමාන්‍ය කුඩයක් නෙමෙයි ටිකක් වෙනස්. ඉන්ට්‍රස්ටිං කුඩයක්. ඔමෝෂිරෝයි හැඩ එහෙම වෙනස්. ඒ වගේම තියෙන print එක හරි අමුතුයි. ඒ නිසා ඔමෝෂිරෝයි කියලා කියන එකට ගැලපෙනවා මේ A කියන උත්තරය. හරි. අපි එහෙනම් ඊළඟට බලමු. ඊළඟට දෙවෙනියට තියෙන්නේ ඔන්න බෝෂි දෙස් නේ. බලන්න කතා කරන්නේ මොන බෝෂි එක ගැනද කියලා. නි දෝ කොනෝ බෝෂි. ආ කක්කෝයි දෙස් නේ. මොකක්ද ඇහුවේ? දෝ කොනෝ බෝෂි. කොහොමද මේ කැප් එක? මොකද ඔයා හිතන්නේ මේ කැප් එක ගැන කියලා ඇහුවා නේද? කිව්වේ මොකද්ද? කක්කෝයි දෙස් නේ. කක්කෝයි කියලා කියන වචනය භාවිතා කරනවා කිව්වේ මොන අදහසින්ද? අපි මම කිව්වේ ඉස්සෙල්ලා cool කියලා කියන එක. නැත්තම් හරිම මොකද්ද fashionable වගේ අදහසක්. يعني හරිම ලස්සනයි කියලා කියන එක තමයි. මොකද්ද A සහ B කියලා කියන එක අතරින් මොකද්ද ගැළපෙන උත්තරය වෙන්නේ? කක්කෝයි කියලා කිව්වොත් අපිට A වලට වඩා ගැළපෙන්නේ cool කියලා කියනවනම් හිතන්න පිරිමි ළමෙක් දාගෙන ඉන්නවා කැප් එක. මේ දෙකෙන් cool කියලා හිතන්නේ stylish කියලා හිතන්නේ මොන කැප් එක දැම්මොත්ද? B කියලා කියන එකනේ. හයි. ජකොතායව B ですね. じゃあ次 行きます. ඊළඟකට යමු. これ は 日本語で 何 ですか? バッグ. カバン. ね、 どっちも 使います ね. バッグ කියලා කියන්නත් පුළුවන්, එහෙම නැත්නම් カバン කියලා කියන්නත් පුළුවන්. はい. 3. このバッグかわいい. 本当かわいいですね. හරි. ඔන්න ඒක නම් අපිට හරියම ලේසියෙන් හොයාගන්න පුළුවන්. このバッグかわいい කියලා කිව්වේ නේද? かわいい කියලා කියන්නේ මොකක් කියලාද කිව්වේ? කියුට්. එහෙනම් මොකද්ද මෙතනින් කියුට් බෑග් එක? B です ね. はい. じゃあ答えは B です. 次の 質問. はい. ඊළඟට තියෙන්නේ මොනවා ගැන කතා කරන්නේ? ජැකට් です ね. ජැකට්ස් දෙකක් තියෙනවා. බලන්න කතා කරන්නේ මොන ජැකට් එක ගැනද කියලා. 4. このジャケットいいね. そう です ね. それに安い です ね. はい. මොකද්ද කිව්වේ? このジャケットいいね. මේ ජැකට් එක නියමයි නේද කියලා ඇහුවා. සොරේනි මොකද්ද කිව්වේ? සොරේනි කියලා තව එකක් කිව්වා. යසුයි. යසුයි දෙස් නේ කියලා කිව්වා. ඒ වගේම ලාබයි කියලායි කිව්වේ. මොකද්ද ලාබ ජැකට් එක? A දෙස් නේ. はい. じゃあ答えは A です. はい. じゃあ次. ඊළඟට තියෙන්නේ මොනවද මේ? කෝට්. කෝට්ස් දෙකක් තියෙනවා. බලන්න ගානකුත් ගහලා තියෙනවා. කතා කරන්නේ මොන කෝට් එක ගැනද කියලා ඔන්න ආන්සර් එක මාක් කරා. ご このコート素敵。ああ、おしゃれですね。でも高いですね。はい。もかっげなだ語あげれ。わしのキープやかわねえだ。このコート素敵。キャラムリムキーは。いでパスもかっでキーウェ。おしゃれ。おしゃれキャラキーは。いでパスキーは。高いキャラ。高いキャラねえだ。もかっげなだへなん語あげらねえだ。ビーだ。ええ。げなねえだ。でん高いキャラキーボカマがべたアンセカヒタガンのプロワン。මේක තමයි ගාන වැඩි කෝට් එකට තියෙන්නේ. එතකොට උත්තරය වෙන්නේ A. දැන් ඔයාලා දන්නවා මොකක් කොහොමද කමෙන්ට් එකක් දෙන්නේ කියලා. දැන් ඔය අපි ඔඩියෝස් කීපයක් ඇහුවනේ, ඔඩියෝස් පහක් ඇහුවා. ඔය ඔඩියෝස් පහේම කලේ මොකක්ද? යම්කිසි දෙයකට එයා හිතන දේ එයාගේ අදහස කිව්වා නේද? දැන් අපි එහෙනම් සාරාංශය බලමු කොහොමද මේක කියන්නේ කියලා. හරි. ක්‍රම කීපයකට කියන්න පුළුවන් වලට. දැන් අපිට මේ කමෙන්ට් එක දෙන්න මෙයාලා පාවිච්චි කරේ ඊ විශේෂණ සහ නා විශේෂණ පද කියලා කියන එක ඔයාලට තේරෙන්නේ නැති. අපිට මීට කලින් පාඩමකදී ඊ විශේෂණ සහ නා විශේෂණ හම්බෙලා තියෙනවා. ඊ විශේෂණ පදයකින් හෝ නා විශේෂණ පදයකින්. විශේෂණ පදයකින් තමයි කමෙන්ට් එක දෙන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි බලමු නා විශේෂණ පදයකින් කමෙන්ට් එක දෙන වෙලාවට මෙන්න මේ විදිහට කමෙන්ට් එක දෙන්න පුළුවන්. උදාහරණ ඉස්සෙල්ලා බලලිමුකෝ. මට කියවන්න බලන්න මේ උදාහරණ වාක්‍ය මොකක්ද තියෙන්නේ කියලා. このコートおしゃれですね。このコートおしゃれですね。
මේ කෝට් එක මෙතන ඔයාලට වෙනස් කරන්න පුළුවන් ඒ අදාළ ඔයාලා කමෙන්ට් එක දෙන දේ තමයි මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා කොහොමද මේ කමෙන්ට් එක මොකද්ද ඔයාලා පාවිච්චි කරන විශේෂණ පදේ කියලා එකතු කරන්නයි තියෙන්නේ. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ ඔෂාරේන කියලා කියන නා විශේෂණ පදය. නා විශේෂණ පදයක් දෙස් එක්ක එකතු වෙද්දී නාකුරට මොකද වෙන්නේ? අයින් කරන්න ඕනේ නාකුර. අන්න ඒ නිසා තමයි මෙතන ඔෂාරේන දෙස්නේ කියලා කියලා නැත්තේ. ඔෂාරේ දෙස්නේ, කිරේයි දෙස්නේ, ඔය විදිහට නාකුර අයින් කරලා තමයි දෙස් එක්ක එකතු කරන්න ඕනේ. ඔන්න ඒක මතක තියාගන්න. නා විශේෂණ පදයක නාකුර අයින් වෙලා තමයි දෙස් එක්ක එකතු වෙන්නේ. හරි. ඊළඟට අපි හැමෝම බලමු දැන් එහෙනම් ඊ විශේෂණ පදයක් ඔය විදිහට දෙස් එක්ක එකතු වෙන අවස්ථාව. කොහොමද බලන්න කමෙන්ට් එක දෙන්නේ? この傘面白いですね。この傘面白いですね。この傘面白いですね。මෙතන ඊ විශේෂණ පදේ විදිහට භාවිතා කරලා තියෙන්නේ ඔමොෂිරොයි. ඔමොෂිරොයි වල අවසාන ඊ අකුර අයින් කරලාද නැද්ද? අයින් කරලා නැහැ. එයා හැමම ඉන්නවා නේද? ඊ විශේෂණ පදයක් දෙස් එක්ක එකතු වෙන වෙලාවට ඊ අකුර අයින් කරන්නේ නැහැ. එයා හැමම තියලා තමයි දෙස් ගන්නෙ. ඔමොෂිරොයි දෙස්නේ, තකයි දෙස්නේ, යසුයි දෙස්නේ. ඊ අකුර හැමම තියෙන්න ඕනේ. එහෙනම් දැන් නා විශේෂණ පදයක් සහ ඊ විශේෂණ පදයක් දෙස්නේ කියන එක එක එකතු වෙලා ඔන කමෙන්ට් එකක් දෙන විදිහ අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු තව එක රටාවක් තියෙනවා. ඊළඟට තියෙන උදාහරණ වාක්‍ය කියවන්න බලන්න. このコートステキ。このコートステキ。මෙතන ステキ කියලා කියන්නේ මොන විශේෂණ පදයක්ද? නා විශේෂණ පදයක්. ステキな。 හැබැයි නා අකුර අයින් කරලා කෙලින්ම ステキ කියලා කියන කොටස විතරක් පාවිච්චි කරලා තියෙනවා. අර දෙස්නේ කියලා කියන කොටස එකතු කරලා නැහැ. අපිට ඕනේ නම් මේ විදිහට බොහොම කෙටියෙන් උනත් කමෙන්ට් එක දෙන්න පුළුවන්. අර දෙස් කියලා කියන කොටස එකතු කරාම මොකද වෙන්නේ? මීට වඩා මේ විදිහට කමෙන්ට් එක දෙද්දි අර දෙස් කියලා කියන කොටස එකතු වෙලා තියෙන නිසා ඒ වාක්‍ය ගොඩක් ප්ලයිට්. මේක ඊට වඩා ප්ලයිට්නස් එක අතින් ගත්තොත් අඩුයි. එතකොට このコート ステキ කියලා කියන්නේ මේ කෝට් එක හරිම ෂෝක්, හරිම නයිස් කියලා කියන එක. හරි. දැන් එතකොට මෙතන අපි කතා කරේ නා විශේෂණ පදයක් යෙදෙන විදිහ. අපි කියමුකෝ මේ කෝට් එක ලස්සනයි කියලා කියන්න ඕනේ මේ ක්‍රමයෙන්. කොහොමද කියන්නේ? このコートきれい。このコートきれい。මේ කෝට් එක ලාබයි කියලා කියන්න ඕනේ කොහොමද කියන්නේ? このコートやすい。このコートやすい。දැන් යසුයි කියලා කියන එක කෙනා ඊ විශේ෷ණ පදයක්ද නා විශේ෷ණ පදයක්ද? ඊ විශේ෷ණ පදයක්. දැන් අන්තිමට තියෙනවා අපිට ඊ විශේ෷ණ පදයකින් කොහොමද කියන්නේ කියලා. このバッグ かわいい. මෙතනත් මේක වගේම තමයි විශේෂණ පදය විතරක් භාවිතා කරලා තියෙනවා දෙස්නේ කියන එක නැතුව. නා විශේෂණ පදයක නම් නා අකුර අපි අයින් කරා. ඊ විශේෂණ පදයක ඊ අකුර අයින් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මෙතනත් එහෙමනේ ඊ විශේෂණ පදයේ ඊ අකුර අයින් කරන්නේ නැතුව තමයි දෙස්නේ කියන එක එකතු කරේ. මෙතන ඊ අකුර අයින් කරන්නේ නැතුව එහෙමම තියන්න ඕනේ. කවයි, තකයි, යසුයි ඔය විදිහට අපිට මේ ක්‍රම ඕනම එකකින් ඒ අදාළ කමෙන්ට් එක දෙන්න පුළුවන්. ようこそ日本へ。දැන් අපි රේබුන් ටිකක් තියනවා කියවලා බලමු. අපේ මේ යාළුවන්ට කියමු කියවන්න කියලා. කොනෝ බෝෂි දෝ. ඒ, ちょっと変ですね. හරි. අහුවෙ මොකක් ගැනද? බෝෂි. බෝෂි ගැන නේද? බෝෂි කියලා කියන්නේ තොප්පියක්. කොනෝ බෝෂි දෝ. දෝ දෝ ですか? මේ කැප් එක කොහොමද කියලා අහනවානේ. බී කියනවා ඒ, ちょっと変ですね. හෙන් කියලා කියන්නේ හෙන්නා කියලා කියන්නේ අමුතුයි. ටිකක් අමුතුයි නේද කැප් එක. හයි. ඊළඟට අපි ඊළඟ මේ ඩයලොග් එක අහලා බලමු අපේ යාළුවෝ දෙන්නේගේ හනි. このジャケットかっこいい。本当それに安いですね。はい。ඊළඟට කතා කරන්නේ ඔන シャツね。シャツ එකක් ගැන කතා කරනවා නේ. このシャツかっこいい。え?メシャツ එක cool。本当それに安いですね。ああ、えっとまい。ඒ වගේම තමයි ලාබයි නේද? はい。じゃあ次。このワンピースおしゃれ。ああ、いいですね。はい。いらないで言うの?ワンピース。このガウマ、クロッケがゲナともに語られるね。このワンピースおしゃれ。ああ、いいですね。いいですね。キラキラにもかっこ?ほんだいいキラキラにね。で、やっていかていかんがべの。おしゃれキラキラにもかっこ?ファッショナブル。ああ、ファッショナブル、スタイリッシュキラキラにか。はい。
එතකොට මෙන්න මේ විදිහට පුළුවන් අපිට මොකක් හරි භාණ්ඩයක් ගැන කමෙන්ට් එකක් දෙන්න අනිත් කෙනාට. අපි එහෙනම් මේ අලු දෙන්නෙක්ට කියමු මොන හරි දෙයක් ගැන ඩයලොග් එකක් අරගෙන කමෙන්ට් එකක් දෙන්න කියලා. කොන කුත්සු කක්කොයි? හොන්තෝ සොරෙන් යසුයි දෙස් නේ? කොන බ්‍රවුසු ඔෂරෙ? හා ඉ දෙස් නේ. හරි. අපි එහෙනම් දැන් 16 වෙනි ලෙසන් එකට තමයි යන්න හදන්නේ. 16 වෙනි ලෙසන් එකේදී මුලින්ම ඔයාලා ඉගෙන ගන්නවා යම්කිසි භාණ්ඩයක මිල. අනේ ජපන් භාෂාවේ මිලක් කියන්නේ කොහොමද කියලා. හරි. ඉස්සෙල්ලාම අපි දැනගෙන ඉන්න ඕනේ ජපානයේ මුදල් ලේඛකය. මේක නම් ගොඩක් අය අහලා ඇති, මේ වෙද්දි දන්නවා ඇති. අපි ජපන් භාෂා සිංහල භාෂාවේදී මුදල් ලේඛකය කොහොමද කියන්නේ? ජපානයේ මුදල් ලේඛකය යෙන් කියලා තමයි අපි සිංහල වලදී කියන්නේ. හැබැයි ජපන් භාෂාවේදී මේක යෙන් කියලාද කියන්නේ? නෑ. කොහොමද කියන්නේ? එන් කියලා තමයි කියන්නේ නේද? ඒ අකුර යෙන් කියන්නේ නෑ ජපන් භාෂාවේදී එන්. මේ එන් කියලා කියන එක මෙන්න මේ විදිහට තමයි කන්ජි අක්ෂරයක් විදිහට ලිව්වොත් ලියන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට යම්කිසි භාණ්ඩයක මිල සඳහන් කරද්දී අදාළ මිලට පස්සේ මෙන්න මේ අකුර වලට දකින්න හම්බේ. මේ අකුරෙන් අදහස් කරන්නේ මේ එන් කියලා කියන එක, යෙන් අගය. හරි. දැන් අපි බලමු ඉස්සෙල්ලාම මෙතන තියෙනවා ජපානයේ භාවිතා කරන කාසි. මොනවද පාවිච්චි කරන කාසි විදියට තියෙන්නේ? ඉචියෙන්. අනะ යෙන් එකක් තියෙනවා. ඊළඟට ගොයෙන්. ගොයෙන් කියලා කියන්නේ යෙන් පහ. ඊළඟට ජුඑන්. ජුඑන් කියලා කියන්නේ ඔන්න 10 කාසිත් තියෙනවා. හරි. ඊළඟට ගොජුඑන්. අනේ යාළගේ තියෙනවා කීයේ කාසිද? 50 කාසිත් තියෙනවා. යෙන් 50ක අගය තියෙන කාසි තියෙනවා. හරි. ඊළඟට හකුඑන්. යෙන් 100ක අගය තියෙන කාසිත් තියෙනවා. හරි. ඊළඟට ගොහකුඑන්. යෙන් 500 අගය තියෙන කාසි තියෙනවා. දැන් මේ වැඩිම අගය තියෙන කාසිය තමයි මේ තියෙන්නේ නේද? 500 අගය තියෙන කාසිය තමයි වැඩිම අගය තියෙන කාසිය වෙන්නේ ජපානයේ. දැන් අපි බලමු නෝට්ටු කොහොමද තියෙන්නේ කියලා. හරි. මුලින්ම තියෙන්නේ මොකද්ද? සෙන්. සෙන්. මෙතන තියෙන්නේ 1000 නේද? යෙන් 1000 කියලා කියන එක. 1000ට කියන්නේ අපි සෙන් කියලානේ. සෙන්ෙන්. කලින් තිබුණු මුදල් නෝට්ටුව තමයි මේ තියෙන්නේ. දැන් ටිකක් වෙනස් වෙන අලුත් කරලා තියෙනවා. මේක තමයි දැන් පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට නිසෙන්ෙන්. ඊළඟට ගොසෙන්ෙන් කියලා කියන එකත් මෙතන කලින් පාවිච්චි කරපු නෝට්ටුව තියෙනවා. දැන් භාවිතා කරන්නේ මෙන්න මේ 5000 නෝට්ටුව. මෙතන මේ නිසෙන්ෙන් කියලා කියන එක කලින් ඉස්සර භාවිතා වුණාට දැන් භාවිතා කරන්නේ නැහැ. ඊළඟට මෙතන තියෙන්නේ කීයද? මංෙන්. ඉචිමංෙන්නේ. ඉචිමංෙන්. එතකොට ඉචිමන් කියලා කියන්නේ 10000. කලින් භාවිතා කරපු නෝට්ටුව තමයි මේ තියෙන්නේ. දැන් ටිකක් අලුත් වෙලා තියෙනවා භාවිතා කරන 10000 නෝට්ටුව. හරි. දැන් අපි එහෙනම් බලමු කොහොමද යෙන් අගයක් ජපන් භාෂාවෙදි කියවෙන්නේ කියලා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම මේ පැත්තේ තියෙන්නේ සාමාන්‍ය ඉලක්කම. මේ බලන්න. 100, 200, 300, 400 ඔය විදිහට ඉලක්කම තියෙනවා. එයාගෙම ඉස්සරහින් ඉන්නවා ඒක යෙන් අගයකින් කොහොමද කියන්නේ කියලා. ඒ අදාළ ඉලක්කමට පස්සේ එකතු කරන්න තියෙන්නේ මොකද්ද? එන් කියලා කියන වචනේ එකතු කරන්න විතරයි තියෙන්නේ. ඉලක්කමට පස්සේ එන් කියලා කියන එක එකතු කරනවා. අපි එහෙනම් මේ පැත්තේ අපේ යාළුවෝ දෙන්න මේ අදාළ ඉලක්කම කියයි, ඒකට හරියන යෙන් අගය අපේ එහා පැත්තේ ඉන්න යාළුවෝ දෙන්න කියනවා. හොඳට අහගෙන ඉන්න ඔයාලත් ඔය ඔතන ඉඳගෙන ප්‍රැක්ටිස් කරන්න මේ යෙන් අගය කොහොමද කියවෙන්නේ කියලා. හයකු හයකුෙන්. මිහකු මිහකුෙන්. සම්බයකු සම්බයකුෙන්. යොන්හයකු යොන්හයකුෙන්. ගොහයකු ගොහයකුෙන්. රොප්පයකු රොප්පයකුෙන්. නනහයකු නනහයකුෙන්. හප්පයකු හප්පයකුෙන්. කියුහයකු කියුහයකුෙන්. හරි. අපි ඉස්සෙල්ලාම මේ පැත්ත තමයි කියලා බැලුවේ. ඔයාලට පේනවා ඇති සමහර තැන් කීපයක් තියෙනවා පොඩ්ඩක් වෙනස් වෙන තැන්. ඉලක්කම විදිහට කියද්දිත් වෙනස් වෙනවා. 300ට අපි කියන්නේ සම්බ්‍යකු කියලා. ඒ නිසා මෙතන සම්බ්‍යකු එන් වෙනවා නේද? ඊළඟට 600ට කියන්නේ අපි රොප්පයකු කියලා. ඒ නිසා මෙතන අගය රොප්පයකු එන් වෙනවා. ඊළඟට 800ට කියන්නේ අපි හප්පයකු කියලා. අන්න ඒ නිසා මෙතන හප්පයකු එන් වෙනවා. හරි. අපි එහෙනම් මේ පැත්තත් බලමු. සෙන් සෙන් එන්. නිසෙන් නිසෙන් එන්. සන්සෙන් සන්සෙන් එන්. යොන්සෙන් යොන්සෙන් එන්. ගොසෙන් ගොසෙන් එන්. රොකුසෙන් රොකුසෙන් එන්. නනසෙන් නනසෙන් එන්. හස්සෙන් හස්සෙන් එන්.
9000 9000円 1万 1万円හරි මේ පැත්තේ තියෙනවා තැන් දෙකක් වෙනස් වෙන 3000ට කියන්නේ 3000 කියලා ඒ නිසා 3000円 වෙනවා මෙතන තියෙනවා 8000 නේ 8000 කියලා කියන්නේ 8000 ඒ නිසා මෙතන 8000円 වෙනවා හරි ඊළඟට මෙතන තියෙනවා 1万 1万 කියලා කියන්නේ 10000 කියලා කියන එක එතකොට 1万円 20000යි නම් yen 20000 කියලා කොහොමද කියන්නේ නිමං නේ නිමං yen 30000යි නම් කොහොමද කියන්නේ සම්මං අදාළ අගයට පස්සේ එන් කියලා කියන එක එකතු කරා. ようこそ日本へ. එතකොට අද අපි අවසාන වශයෙන් ඉගෙන ගත්තා යෙන් අගයක් කොහොමද මේ ජපන් භාෂාවේදී ප්‍රකාශ කරන්න කියලා. මේක අපි ඊළඟ දවසේ ඊළඟ වැඩසටහනින් තව ටිකක් ප්‍රැක්ටිස් කරමු කොහොමද මේ යෙන් අගය තවදුරටත් භාණ්ඩවල මිලක් කොහොමද අවබෝධ කරගන්නේ කියලා කියන එක ප්‍රැක්ටිස් කරමු ඊළඟ දවසේ. දැන් එහෙනම් ඔයාලට පුළුවන් JFT වලට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහනක් එක්ක එකතු වෙන්න. ようこそ日本へ. මිනසන් කොන්බන්වා. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි අපි JFT විභාගයට අදාළ ප්‍රශ්න කතා බහ කරන්නයි සූදානම්. එහෙනම් අපි පටන් ගමු පළවෙනි ප්‍රශ්නේ. ようこそ日本へ. හරි. එහෙනම් දැන් අපි ගොඩක් කුරුපුරුදු වෙලා තියෙනවා මොන වගේ ප්‍රශ්නද JFT විභාගයට එන්නේ කියන දේ පිළිබඳව. එහෙනම් අපි දැන් දන්නවා මුලින්ම අපිට එන්නේ පින්තූරයක් දෙනවා. ඒ පින්තූරයට අදාළව ගැළපෙන වචන තෝරන්න තමයි තියෙන්නේ. එහෙනම් මේ පින්තූරේ මොනවද තියෙන්නේ? නත්තෝ. දැස් නේ? එතකොට ගොඩක් කාලවලට ජපානයේ අය අපෙන් ජපානයේ ආහාර ගැන කතා කරනකොට ගොඩක් කාලවලට අපි ජපන් කෑම කන්න ආසයි කියලා කිව්වහම ගොඩක් කාලවලට අපෙන් අහන්නේ නත්තු ගස්කි දෙස්කා කියලා අහනවා නේද? සමහර වෙලාවට අපි අපේ ලංකාවේ තියෙන රසත් එක්ක ගොඩක් කාලවලට අපි කැමති වෙන්නේ නැති කෑමක් තමයි නත්තු කියලා කියන්නේ නේ. හරි. එතකොට අපේ පළවෙනි ආංශ එක විදිහට තියෙන්නේ මොනවාද? වසාබි. වසාබි. වසාබි කියන්නේ මොන වගේ කෑමක්ද? ගොඩක් සැර කෑමක්. ගොඩක් සැර කෑමක් නේද? එතකොට අපි ඒව පාවිච්චි කරන්නේ මොන වෙලාවටද? සුෂි. ගොඩක් කාලවලට අපි සුෂි හැම කනකොට පොඩ්ඩක් අර අපි කියන්නේ තවරගෙන සෝස් එකක් වගේ කන්න ගන්න කෑමක් තමයි වසාබි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා මොනවාද? උමේබොෂි. උමේබොෂි. උමේබොෂි කියන්නේ මොනවාද? ඒක අපි පළතුරක් විදියට ගන්නත් පුළුවන්. සමහර වෙලාවට කෑමත් එක්ක ගන්නකොට, බත් එක්ක ගන්නකොට ඒක එළවලුවක් විදියට ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ රසත් එක්ක ගත්තහම වෙළලු වල රසයට සමාන රසක් උමේබොෂි කියන පළතුරෙන් අපිට ලැබෙනවා. හරි. එහෙනම් දැන් අපේ ආංශය එක වෙන්නේ නත්තු. නත්තු දෙස්නේ. කොතයිවා? සීදස්. සීදස්. ඔන්න අපිට තියෙනවා කයිව එකක්. හරි. අපි මේක හැමෝමත් එක්ක කියවමුද මුලින්? はい、どうぞ。すみません。鈴木さんはどこにいますか？何々にいます。わかりました。はい。かで、きゃね、すみません。さまべんね、ひめなった。Excuse me。鈴木さんはどこにいますか？かで、きゃね。鈴木こへでいんね。鈴木こへでいんね。いすたぬにいます。あ、めんねめたぬいんねわ。きゃらきゃね。එහා කොතනද ඉන්නේ? කැන්ටීන්. ආපන ශාලාවෙත් නැත්නම් කැන්ටීන් එකේ ඉන්නවා කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඒ කියනවා ඉන්න තැන කියනවනේ. ඊට පස්සේ වකරිමස්තා. වකරිමස්තා කියන්නේ හරි තේරුණා කියලා කියනවා. හරි. එතකොට අපි කැන්ටීන් එකට මොකද ජපන් භාෂාවෙන් කියන්නේ? ෂොකුදෝ. ෂොකුදෝ දැස්නේ. එහෙනම් අපේ ආන්සර් එක වෙන්නේ සී. සී දැස් නේ. ෂොකුදෝ කියන්නේ ආපන ශාලාව. ජා පළවෙනි එකේ තේරුම මොකද්ද? ගක්කෝ. පාසල. පාසල. බීවා. සූපා. සූපා. සූපා කියන්නේ මොකද්ද? සුපර් මාකට්. සුපර් මාකට් නේ. හරි. ようこそ日本へ. හරි. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අපි කටියත් එක්කම එකතු වෙලා ඉස්සල්ලාම කයිව එක කියවලා ඉමු. ඊයේ කරා ෆයිෂා මැද දෝයත් එකිමස්කා දෙන්ෂා නනිනනි එකිමස් දොනගුලයි කකරිමස්කා නිතිකන් කකරිමස්. හරි.
මොකක්ද ඒ කියන්නේ? ඒසන් මුලින්ම කියනවා ඊයේ කරා කයිෂමදේ. ඒ කියන්නේ මොකක්ද? නිවසේ සිට සමාගම දක්වා. නිවසේ සිට සමාගම දක්වා දෝ යති කිමස්කා? කොහොමද යන්නේ? කොහොමද යන්නේ? බීසන් එහෙනම් උත්තරය දෙනවා දෙන්ෂා නනි නනි ඉකිමස්. දෙන්ෂා කියන්නේ දුම්රිය, ඉකිමස් යනවා. එතකොට දැන් අපේ එන වාක්‍ය මොකද්ද? දුම්රිය යනවා නේ. එතකොට අර කිසිම වෙනසක් වෙලා නැහැනේ නේද? කෙලින්ම දුම්රිය යනවා කියලා කියනවා. හරි. එතකොට දැන් මොකද්ද කියන්න ඕනේ අපිට? දුම්රියෙන් යනවා. ඒ යම් කිසි දෙයකින් මොනා හරි දෙයක් කරනවා කියන අදහස තියෙනවා. ඒ වෙලාවට අපි පාවිච්චි කරන පාටිකල් එක දේ නේ. එහෙනම් කොහොමද වාක්‍ය හැදෙන්න ඕනේ? දෙන්ෂාදේ ඉකිමස් නේ. කෝචියෙන් යනවා, දුම්රියෙන් යනවා. එතකොට අපේ ආන්සර් එක ඒ දෙස් නේ. ඊට පස්සේ මොකද කියන්නේ සන්? දොනොගුරයි කතරිමස්සා. කොපමණ වෙලාවක් ගත වෙනවද? කොච්චර වෙලාවක් යනවද? නිජිකන් කකරිමස්. ඒ කියන්නේ පැය දෙකක් ගත වෙනවා නේ. හරි. යෝකසෝ නිහංගේ. ඔන්න අපි චෝකයි ප්‍රශ්නෙට ආවේ දැන්. එහෙනම් ඉස්සල්ලාම අපි ප්‍රශ්න බලලා ඉමු. මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? Please picture in photograph නේ. දැන් ඔන්න දෙන්නේ කතා බහ කරනවා. ෆොටෝ එකක් පෙන්නමින් තමයි කතා කරන්නේ. ඒ ෆොටෝ එකේ කවුද ඉන්නේ කියලායි අහන්නේ. ආන්සර්ස් වලට මොනවද දීලා තියෙන්නේ මුලින්ම? තොමෝදචි කියන්නේ යාළුවා. B ඔකාසන්. ඔකාසන් කියන්නේ අම්මා. අම්මා. ඔතෝසන් මල්ලි. ඔතෝත කියන්නේ මල්ලි. ඔතෝසන් කියන්නේ තාත්තා. තාත්තා නේ. හරි. අපි එහෙනම් ඔඩියෝ ට්‍රැක් එක අහලිමු. これ誰ですか？私の母です。ブラジルに住んでいます。へえ、そうですか。はい。わかったね。紹介やけでやってほね。これ誰ですか？これ誰ですか？め、顔でけらはの。顔でけらで聞くわ。私の母です。私の母です。දැන් මෙතන හහා කියන වචනයක් තියනවාද? නෑ නේ. හැබැයි මොකක්ද එතන කිව්වේ? මගේ අම්මා. ආ, මගේ අම්මා. එතකොට හහා කියන්නේ අම්මට. අපි ගෞරවාන්විත විදිහට අම්මා කියන වචනෙට භාවිතා කරන්නේ මොකද්ද? ඔකාසන් නේ. එහෙනම් දැන් අපෙන් අහන්නේ ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලානේ නේ. ෆොටෝ එකේ ඉන්නේ කවුද? ඔකාසන්. අම්මා තමයි ෆොටෝ එකේ ඉන්නේ. කයිවේගේ තව කොටසක් තිබුණා. මොකද ඊට පස්සේ කිව්වේ? කොහෙද ජීවත් වෙනවා කියලාද කිව්වේ? බ්‍රාජිලියේ සොන්දීමස්. ආ, බ්‍රාජිලියේ සොන්දීමස්. ඒ කියන්නේ බ්‍රසීලයේ ජීවත් වෙනවා කියලා කිව්වා නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඔන්න එතනත් ප්‍රශ්නය අහන්නේ මොකද්ද? How old is she? ආ, ඇයට වයස කීයද කියලා අහන්නේ. පින්තූරේ මොකද්ද තියෙන්නේ? පින්තූරේ තියන්නේ ඔන්න ටැබ් එකක් තියනවා. ඒක බලන ගමන් ඊ දෙන්න කතා බහ කරනවා. ආන්සර්ස් ටිකක් බලලම අපි මු. සංසයි වයස අවුරුදු 3. වයස අවුරුදු 3යි. යොන්සයි වයස අවුරුදු 4යි. ගොසයි වයස අවුරුදු 5යි. ආ, වයස අවුරුදු 5යි. එහෙනම් අපි ඔඩියෝ ට්‍රැක් එක අහලිමු. これ誰ですか？姉の子供です。可愛いですね。いくつですか？3歳です。はい。カッデイゲンキウェイ。これ誰ですか？キエルモリマワネ。メカウダ、カウルゲナデイカタカレ。姉の子供です。姉の子供です。キャンネ、アッカゲ、ラメア。ああ、アッカゲ、ダルワ、アッカゲラメアネ。イートパッセハノ、プラシネアク、ムカッデハウェイ。おいくつですか？ああ、おいくつですか？エキャンネ、ワイスキエダ。වයස කීයයි කියලාද කිව්වේ? 3歳です。3歳ですね。ඒ කියන්නේ වයස අවුරුදු 3යි. එහෙනම් අපේ ආන්සර් එක A ですね。ようこそ日本へ。はい、එහෙනම් ඔන්න අද දවසේදී අපි JF TV විභාගයට මොන වගේ ප්‍රශ්නද එන්නේ කියන දේ පිළිබඳව කතා බහ කළා. එහෙනම් ඊළඟ දවසේදීත් අපි බලමු JF TV විභාගයට මොන වගේ ප්‍රශ්න ඇතුළත් වේවිද කියලා.
ようこそ日本へ。ジャパニーズサダレイン。